හරි මොකද්ද මේ it is good that it is good that කියලා කියන්නේ හොඳ වෙලාවට අපි අර කතා කරද්දි භාවිතා කරන හොඳ වෙලාවට මම ඔයා දැක්කේ හොඳ වෙලාවට අපි එහෙ ගියේ හොඳ වෙලාවට මට ඔයා හම්බ වුණේ අන්න ඒ වගේ අයිඩියා එකක් දෙන්න තමයි මේ it is good that කියන එක මුලට යොදන්නේ it is good that හොඳ වෙලාවට it is good that මට ඔයා මුණ ගැහුවේ I met you it is good that I met you හොඳ වෙලාවට මට ඔයා හම්බ වුණේ it is good that I met you it is good that I met you මෙතන I met you past එකේ මට ඔයා මුණ ගැහුණේ හොඳ වෙලාවට අතීත සිද්ධියක් තමයි මෙතන යන්නේ past එකේ වෙච්ච එකක් it is good that I met you simple past එකේ scene එකක් තමයි මෙතන යන්නේ it is good that මං ඔයා දැක්කේ it is good that I saw you මං ඔයා දැක්කේ හොඳ වෙලාවට මං ඔයා දැක්කේ තාවඩේ වුණා මට වැගෑරෙන්න තිබ්බා අන්න ඒ වගේ අයිඩියා එකක් දෙද්දි it is good that I saw you කියලා තමයි භාවිත කරන්නේ it is good that I saw you හොඳ වෙලාවට මං ඔයා දැක්කේ හොඳ වෙලාවට ඔයා මට කතා කර හොඳ වෙලාවට ඔයා මට කතා කර it is good that you call me it is good that you called me ඔයා මට කතා කරේ it is good that you called me හොඳ වෙලාවට ඔයා මට කතා කරේ call කරේ අඬ ගැහුවේ අන්න ඒ වගේ it is good that it is good that ඔයා මට කතා කරේ it is good that you told me it is good that you told me it is good that you told me ඔබ වෙලාවට ඔයා මට කතා කරේ නේ හොඳ වෙලාවට අපි එහෙ ගියේ it is good that we ගියේ went there it is good that we went there අපි එහෙ උද වෙලාවට අපි එහෙ ගියේ it is good that we went there it is good that we went there උද වෙලාවට අපි මෙහෙට ආවේ it is good that we came here it is good that we came here උද වෙලාවට අපි මෙහෙ ආවේ උද වෙලාවට අපි පන්තිය පටන් ගන්න කොහොමද it is good that we started the class it is good that we started the class උද වෙලාවට අපි පන්තිය පටන් ගත්තා උද වෙලාවට අපි ගෙයක් හදාගත්තා නැත්නම් හදන්න බෑ අද කාලේ වෙනකොට දැන් වෙද්දිනේ it is good that we built up the house අපි ගේ හදාගත්තේ හොඳ වෙලාවට හොඳ වෙලාවට අපි ගේ හදාගත්තේ it is good that we built the house or build up the house ගේ හදාගත්තේ හොඳ වෙලාවට දැන් මේ past එකේ ඒවා කියන්න පුළුවන් it is good that දැම්ම past එකේ ඒවා භාවිතා කරන්න පුළුවන් හොඳ වෙලාවට අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ it is good that we learned english it is good that we learned english language නේ හොඳ වෙලාවට හොඳ වෙලාවට අපි මැරි කරේ අන්න ඒ වගේ ගොඩාක් එහෙම හදාගන්න පුළුවන් භාවිතා කරලා ගොඩාක් හදාගන්න it is good that it's good that කෙලින්ම කියන්න පුළුවන් අර සුද්ධ භාවිතා කරන්නේ it is good that කඩ යන්නද it's good that it's good that it's good that අර ලිස්සලා යනවා වගේ සද්ද විතරක් එන්න දේ ඒගොල්ලෝ අර රෆ් මූඩ් එකනේ අර ශබ්ද නම් මොනම් මොකද නැහැ ශබ්ද නැහැ
එතකොට ශබ්ද විතරයි තියෙන්නේ. එතකොට good that, good that, good that. මෙතන ගලින්ම ගන්න පුළුවන් කියලා. It is ගන්න පුළුවන්. Is good that. Good that. Good that. Good that. කියලා තමයි මම භාවිත කරන්නේ. ඒ අර speed කතා කරන්න සහ ඒ විදිහට යන්න ඕන එහෙම කරන්න පුළුවන්. Good that. Good that I saw you. It's good that I learned this lesson. උද වෙලාවට මම මේ පාඩම ඉගෙන ගත්තේ අන්න ඒ වගේ. උද වෙලාවට අපි තේ එකක් බිව්වේ නැත්තම් තාමත් අපි බඩගින්නේ. අන්න ඒ වගේ ගොඩක් වෙනවා. දැන් මේ එකක් භාවිතා කරලා එකක් අල්ලගෙන එකක් බේස් කරගෙන ගොඩාක් හදා ගන්න පුළුවන්. මෙතන නම් පාස්ට් එකේ ගොඩාක් ගන්න පුළුවන්. අපි නිතරම භාවිතා කර ටික බලන්න. ඒ ටික ලියාගෙන ප්‍රැක්ටිස් කරන්න. ඒකයි තියෙන්නේ. මේ වගේ හදා ගන්න පුළුවන් මේ සින් සිංහල අර කියවන්න පුළුවන් ඒවා ටික හදා ගන්න. ඒ වගේ ගොඩක් සිංහල ඒවා තියෙනවා. සිංහල ලයින් එකේ ගොඩක් තියෙනවා. දැන් මෙහෙම ගත්තාම එහෙමද කියලා හද්දි අහන්නේ. Is it so? එහෙමද කියලා is it so කියලා තමයි මෙහෙම. දැන් මේක අර අපේ ක්‍රමයට අනුව ඕන්න. මේ මතක තියාගන්න පුළුවන් ක්‍රමවේදයක් ඕන්න පුළුවන් මේක. හැබැයි සුද්දත් ඒක කරවේ මේකේ. සුද්දට කන්ෆියුස් වෙයි සුද්දවත්. මේක බලන්න අර බ්ලිස් කළ යන සීන් එක සිංහල කියන්න පුළුවන්ද කියලා. So is it so? මේව කියන්නේ කියන්නේ is it so is so කියන්නේ is so කියලා නෝ is so කියලා කියන්නේ is so එහෙමද is so එහෙමද භාවිතා කරන්න පුළුවන් ඒතකොට is so අර මේ සුද්දට ඇහෙනකොට සුද්ද දන්නවා මූ මේක තමයි කියන්නේ කියලා is so කියන්නේ අපි දන්නවනේ is so අන්න ඒක මතක තියාගත්තත් අවුලක් නැහැ is so මේ වගේ ගොඩක් තියෙනවා එහෙම මේ එක ක්‍රමයක් මම මේ භාෂාව කැච් කරගත්ත විදිහක් ඉස්සෝ තව ගොඩක් තියෙනවා ලස්සන සිංහල වචන ගොඩක් දාන්න පුළුවන් ඉංග්‍රීසි වලට සිංහල වචන ගොඩකට ඉංග්‍රීසි වචන දෙක තුන එකතු කරලා සිංහල ගන්න පුළුවන් ඉස්සෝ එහෙමද එහෙම පුළුවන් හදාගන්න ඒ ක්‍රම වේද ගොඩක් තියෙනවා ලැන්ග්වේජ් එක අල්ල ගන්නවා සුද්දා වුණනම් කර කරලා දාන්න පුළුවන් මේ භාවිත කරලා එක සෙන්ටෙන්ස් එක බලන්න තියෙනවා එහෙම ගොඩක් මේ එක සෙන්ටෙන්ස් එකක් ගත්තාම තියෙනවා මේ ඒගොල්ලෝ කියනවානේ I want කියන එක I want a book කොහොමද තේරෙන්නේ මේකද I want a book I want a book මේකද I මේකට සම්පූර්ණම කියන්නේ want කියන. I want a book. I want a book. මට පොතක් ඕනේ. ඒ වගේ ඒගොල්ලෝ දින මේ වල වල සිංහල කියනවා. ට නෑ want කියලා එහෙම නෑ. I want a book. I want a book. I need දැන් මේ මේ මෙහෙම තියෙනේ බලන්න ඕනේ. I need අනි මේකත් නැතුව අනි කියලා කියන්න බුල අනි එතකොට තේරුම් ගන්නවා නේටිව්ස්ලා තේරුම් ගන්න අනි මට අවශ්‍යයි ඊවලි ගොඩක් තියෙනවා හදා ගන්න පුළුවන් සිංහල වචන ගොඩකට ඉංග්‍රීස් වර්ඩ්ස් දාලා හදා ගන්න පුළුවන් එහෙම බරට ගොඩක් තියෙනවා